අපිමනම් අද දවසේ පිලිසඳර ආරම්භ කරමු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මැතිතුමන් එක්ක කියලා මම ආරම්භෙදිම විරාමයට පෙර අතුම සඳහන් කළා ඉන් ආරම්භයේදී එතුමන් පිළිගනිමින් කතාව ආරම්භ කරන්නයි සූදානම් ආයිබන් සුබදැසනක් ආයිබන් සුබදැසනක් මට හිතෙනවා මේ පක්ෂිම් වැඩේ පටන් ගමු කියලා අද කතා බහ විවිධ තොරතුරු තියෙනවා අද දවසෙත් පත්තර වාර්තාවල විවිධ ආකාරයෙන් වාර්තා වෙනවා ජාතික සංවිධායකතුමා තිස්ස අත්තනායක මැතිතුමා කියනවා සජපේ නව තනතුරු ගැන සාකච්ඡා නැහැ කියලා ඊළඟට සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව සම්පාදනය කර අවසන් අනුමත කර ගැනීමට පක්ෂයේ විධායක සභාවට කියලා තොරතුරු තියෙනවා මේ අතර මේ මනෝ ගණේෂන් මැතිතුමා කරපු ප්‍රකාශයකුත් දකින්නට ලැබුණා මේ සමගි ජන බලවේගයේ නම වෙනස් වෙනවා ඊළඟට පුළුල් සඳහනකින් ඉදිරියට එනවා මේ ආදි වශයෙන් පළ වෙලා තියෙනවා ඉන්න කෙනෙක් විදියට පක්ෂය තුල ක්‍රියාකාරීව ඔබ මොකද කියන්නේ මේ ප්‍රථමයෙන්ම සුබ උදෑසනක් බිහිවින් ස්තුතිවන්ත වෙනවා අද දිනේදී මේ වැඩසටහනට මට ආරාධනා කිරීම පිළිබඳව සියත නාලිකාවට විශේෂයෙන්ම අපි දන්නවා මේ නව පක්ෂය අපි ආරම්භ කළේ දේශපාලන ප්‍රතිපත්තීන් අපි විශ්වාස කරන දේශපාලන ප්‍රතිපත්තීන් සහ මේ රටේ ජනතාවගේ දිනාගත් නායකයෙක් වෙච්ච ගරු සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වය තුල තමයි මේ සමගි ජන බලවේගය අපි ආරම්භ කරන්නේ. මේ සමගි ජන බලවේගය ආරම්භ කරනකොටම අපිත් එක්ක එකතු වෙනවා දවැන්ත පක්ෂ. මේ පක්ෂවල නායකයන් සහිතව තමයි කැටුව තමයි මේ පක්ෂයේ අපි ආරම්භය සනිටුහන් කරලා පැවතිච්ච පාර්ලිමේන්තු මැතිවරණයට අපි ඉදිරිපත් වෙන්නේ. ඒ අනුව අපි විශ්වාස කරනවා මේ නායකයන් සමග විශේෂයෙන්ම ප්‍රධාන පෙළේ සංධානයක් ගොඩනගා ඒ සමගි ජන බලවේගය සහිත සංධානයක් ඒ සංධානයට සියලුම පක්ෂ නායකයන් සහ පක්ෂ එකතු කරගන්නවා නමුත් පක්ෂයක් හැටියට සමගි ජන බලවේගය ඉදිරියට යනවා විශේෂයෙන්ම ඔබ කිව්වා නිවැරදි විශේෂයෙන්ම පක්ෂයේ අපේ හම්බුණ කෘත්‍ය අධිකාරී මණ්ඩලය සහ විධායක කමිටුව මේකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළත් වෙනවා ඊට හා සමගාමීව අනිකුත් පක්ෂ නායකයන්වත් කැඳෙව්වා එම රැස්වීමට විශේෂත්වය වන්නේ මම හිතන්නේ ඉතිහාසයේ කවදාක්වත් කිසිම පක්ෂක විවස්ථාවක් අනුමත කරන්න විවස්ථාවක් සැකසීමේදී කෙටුම්පතක් ඉදිරිපත් කිරීමේදී සඳහනක පක්ෂ නායකයන්ට සහ පක්ෂයේ ඒ මන්ත්‍රීවරුන්ට ආරාධනාවට අමතරව සඳහනේ නායකයන්ව ආරාධනා කරන්නේ නැහැ හැබැයි සමගි ජන බලවේගයේ තිබෙන වෙනස සහ ගරු සජිත් ප්‍රේමදාස නායකතුමාගේ තිබෙන වෙනස තමයි ඒ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල අනිකුත් පක්ෂ නායකයන් අපිත් එක්ක සංධානගත වෙලා තිබෙන සහ ඒ පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා සමගාමීව මෙම විවස්ථා කෙටුම්පත සම්පාදනය කිරීමේදී ඒ අයගේ දායකත්වය 100%ක් ලබා ගත්තා ඒ අනුව 18 19 කියන දිනයන්වල බදුල්ල දිස්ත්‍රික්කේ අපේ වැඩමුළුවක් තියෙනවා එහිදී අපි බලාපොරොත්තු වෙනවා මෙම නව සංධානය ස්ථාපිත කරලා ඒක ස්ථීර කරලා පක්ෂයක් හැටියට ඉදිරියට යන්න ඒ සමගි ජන බලවේගයේ පක්ෂයක් හැටියට යනකොට අපිත් එක්ක ගොඩනගෙන සංධානය ඔය කිව්වා වගේ ඕන නමක් වෙන්න පුළුවන් ඒ ඇතුලේ පක්ෂයක් විදිහට සමගි ජන බලවේගයේ ප්‍රධාන පක්ෂය හැටියට කටයුතු කරමින් සිටිනවා කියන එක. ඒ අතරේ මේ තව දකින්න ලැබිච්ච කාරණාවක් තමයි මෙලියට ආපු තුරුතුරු වල නායකත්වයේ වසරින් වසර වෙනස් කිරීම සඳහා කටයුතු වෙනස් කිරීම හෝ නොවීම වෙනම කාරණාවක්. නමුත් නායකත්වයේ වෙනස් කිරීමේ හැකියාව මේ ව්‍යවස්ථාවට ඇතුළත් වෙනවා කියලා තොරතුරු තියෙනවා. ප්‍රජාතන්ත්‍රී ලක්ෂණයක් විදිහට ඒ කොහොමද? මම හිතන්නේ මෙම ව්‍යවස්ථා කෙටුම්පත අපි දැක්කා. ඒ කෙටුම්පතේදී පැහැදිලිව තින්නේ තාමත් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ නිර්මාණය වෙච්ච පක්ෂයක් බවට සමගි ජන බලවේගය පත් වෙනවා කියන කාරණේ. එහිදී නායකත්වයට පත්වීම, නායකත්වයේ වෙනස් වීම, ඒ වගේම අනිකුත් තනතුරු ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙන වෙනත් පක්ෂවලට නැති ගති ලක්ෂණයක් සමගි ජන බලවේගයට ඇතුළත් වෙලා තිබෙනවා. ඊතර මේ ඊළඟ තනතුරු පිළිබඳව යම් කතා බහක් ඇති වෙලා තියෙනවා විශේෂයෙන්
හෙළවරුමින් පාර්ලිමේන්තු චම්පිකරණවක මැතිතුමා සම්පූර්ණයෙන් ඉවත් වෙලා එතුමාට ලොකු තනතුරක් දෙන්නට සූදානම්ක් තිබෙනවා මේ මේ දැනට අපි කතා කරමු සමගි ජන බලවේගය තුල හැබැයි ඒට එහි ඉන්න ජේෂ්ඨු ගැටලුවක් වෙනවා මොකද එතන ඉන්නවා ප්‍රබලයෝ ගණනාවක්ම එක්සත් ජාතික පක්ෂේ නාපු ඉතින් ඒ අය ඉන්දැද්දී මේ විදිහට කටයුතු කිරීම පිළිබඳ යම් අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා දැනටමත් කියලා මෙහෙමත් කතා තියෙනවා මම හිතන්නේ අර්බුදයක් නැහැ නමුත් කතිකාවත ගණනාවක් තිබෙන ඔබ කියන කාරණේ හරි ජේෂ්ඨයන් සිටිනවා පක්ෂේ නමුත් මම හිතන්නේ පාර්ලිමේන්තු චම්පිකරණවක හිටපු ඇමතිවරයාත් ඉතාම දක්ෂ ඇමතිවරයෙක් සහ ක්‍රියාදරය දේශපාලන ක්‍රියාදරයෙක් ඉතින් ඒක නිසා මම හිතන්නේ අපිට ගැටලුවක් නෙමෙයි අපි අපේ දක්ෂයන්ට තැන දීලා දක්ෂයන්ට අවස්ථාව දීලා ගරු සදි ප්‍රේමදාස මැතිතුමා මේ පක්ෂය ගොඩනගන්න ගන්නා වූ ක්‍රියාදාමයක් තමයි අපි දකින්නේ ඉතින් ඒකෙදි කාට මොන තනතුර ලැබෙයිද කියන එක පිළිබඳව මේ අවස්ථාවේදී මට කියන්න අමාරුයි හැබැයි මම දන්නවා අනිවාර්යයෙන්ම මේ පක්ෂය ගොඩනගන්නේ මේ රටේ අහිංසක ජනතාවගේ දහඩිය මහන්සියෙන් කඳුලෙන් වේදනාවෙන් අපේ රටේ ජනතාව ජයග්‍රහණය කරන්න කියන චේතනාව ගරු සජි ප්‍රේමදාස මැතිතුමාට තියෙනවා කියන කාරණේ මම පෞද්ගලිකව දන්නවා මොකද එතුමාත් එක්ක මේ පිළිබඳව මම කතා කරා කතා කරනකොට එතුමා කිව්වේ මේ විවස්ථාව නිර්මාණය කරන්නේ මේ පක්ෂය හදන්නේ ඒ වගේ මේ සංධානය හදන්නේ හුදෙක් මේ රටේ ජනතාවගේ උන්නතිය සඳහා උපන් උපන් දරුවන්ගේ උන්නතිය සඳහා ඒ යන ගමනේදී අපිට බාධක ගැටලු කම්කටොළු වලට මුහුණ දෙන්න වෙනවා. හැබැයි අපි මේ සියල්ල කර මුහුණ දීලා මේ පක්ෂය ගොඩනගනවා. මොකද අපි අපේ මව් පක්ෂය වෙච්ච එක්සත් ජාතික පක්ෂය අතෑරියා. ඒක ඉතාමත් වේදනාකාරී කාරණයක් වුණා. ජනතාවගේ ඉල්ලීම් පරිදි ජනතාවගේ වමනාව පරිදි ජනතාවගේ ඒ අවස්ථාවේ තිබුණු අවශ්‍යතාවය අනුව අපිට ගන්න උන තීරණයක් බවට පත් වුණා. නමුත් අපි ගත්තේ තීරණය අද යථාර්ථයක් බවට පත් වෙලා තියෙනවා සාර්ථක තීරණයක් බවට පත් වෙලා තියෙනවා ඒ සාර්ථක තීරණයේ මත මේ සමගි ජන බලවේගය ගොඩනගන්න අපිට වෙලා තියෙනවා මේ ගොඩනගන නව දේශපාලන ප්‍රවාහය රටෙත් ඒ වගේම ලෝකෙත් දේශපාලන විපර්යාසයක් කිරීමේ හැකියාව සප්‍රවණතාවය පැහැදිලිව පේනවා ඒකට හේතුව තමයි අද අපි ප්‍රධාන මේ රටේ විපක්ෂය බවට පත් වෙලා තියෙනවා අපි මේ රටේ විපක්ෂ නායකවරයව බිහි කරලා තියෙනවා නව පක්ෂයක් අලුතෙන් හදපු පක්ෂයක් නමුත් රටේ ජනතාව විශ්වාසය දිනාගත් පක්ෂයක් බවට පත් වෙලා තිනවා අද වෙන විට රටේ විපක්ෂයේ භූමිකාව ඉතාමත් සාර්ථකව අපි ක්‍රියාත්මක කරමින් යනවා ඔබ දැක්කා විශේෂයෙන්ම මහර සිද්ධියේදී විපක්ෂය හැටියට අපි කොයි ආකාරයෙන්ද ඒකට මුහුණ දුන්නේ කියන කාරණේ දැන් අද දිනේදීත් අපි නිශ්ශබ්ද උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කරන්න නියමිතයි මහර මේ මේ ස්ටවුන් එකේ ඒවක් කඩවත ඒ වගේම ඔබ දැක්කා විශේෂයෙන්ම අයවැයේදී අපි කොයි තරම් විපක්ෂයක් හැටියට තුනෙන් දෙක බලයක් ලබාගත් ආණ්ඩුවකට මුහුණ දීලා ඒ අයගේ මේ රටේ ජනතාවට විය යුතු කළ යුතු සේවය දෙන්න ඕන සහන ටික රටට දෙන්නේ නැතිකොට ඒ පිළිබඳව හඳනගන්න විපක්ෂයක් හැටියට අපි කටයුතු කරා ඒක අවශ්‍ය කරන නායකත්ව කරු සජිත් ප්‍රේමදාස මැතිතුමා අපිට ලබා දෙමින් කටයුතු කරා ඔබතුමා ඔහුම කියනා වගේම එක රාජ්‍ය අමාත්‍යවරයෙක් මා දැක ගාල්ලේදී පහුගිය දාක ප්‍රකාශයක් කරනවා විපක්ෂය කරන්නේ ජාත්‍යන්තරයට ගිහිල්ලා ගතු කියලා තතු කියලා මේ රටේ කටයුතු අවුල් කිරීමයි රජ අපහසුතාවයට පත් කරන්න උත්සාහ කරනවා හිතන්නේ ඒක ඉතින් විහිළු සහගත විහිළු දනවන කතාවක් මොකද විපක්ෂයට අද ජාත්‍යන්තරයට යනවට වඩා මේ රටේ දේශපාලනය කරන එක තමයි වැදගත් වෙන්නේ මොකද අපිට ජාත්‍යන්තරයත් එක්ක දේශපාලනය කරන්න අවශ්‍යතාවයක් නැහැ ඇයි අපි ජාත්‍යන්තරයත් එක්ක දේශපාලනය කරන්නේ ජාත්‍යන්තරෙන් අපිට ඡන්ද දෙන්නේ නැහැ මේ රටේ මිනිස්සු මේ මහ පොළොවේ මිනිස්සු මේ ශ්‍රී ලාංකීය මිනිස්සු තමයි මේ රටේ මැතිවරණ ඔස්සේ ආණ්ඩු බිහි කරන්නේ තාණ්ඩු පරාජය ලක් කරන්නේ ජාත්‍යන්තරයට ඒව කරන්න බෑ ජාත්‍යන්තරේ මොනවා කරන්නද හැබැයි මේ අයට ජාත්‍යන්තර භීතිකාවක් තියෙනවා අපි දැක්කා මේ ළඟදී එක්තරා කැබිනට් ඇමතිවරේ ජේෂ්ඨ ඇමතිවරේ එහට ජාත්‍යන්තර භීතිකාවක් තියෙන පුද්ගලෙ මම නම කියන්න කැමති නෑ කියනවා මේ මහර සිද්ධියටත් ජාත්‍යන්තර බලපෑමක් තිබුණා කියලා. මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා. ඉතින් මොන විහිළු කතාවද මේ? මේ රටේ මිනිස්සුන්ව ගුණාට අන්දන්න හදන්නේ. මේ ආණ්ඩුවට හරියමන් දැක්මක් නැහැ කියන එක අද පැහැදිලිනේ. එක වෙලාවකට ගේනවා ගව ඝාතනය ක්‍රියාත්මක කරන්නේ ඒක තහනම් කරනවා කියලා. අද වෙන විට ඒකට වෙච්ච දෙයක් නෙමෙයි. මම දැක්ක ඔබේ නාලිකාවිනුත් ලොකු වැඩ සටහනක් ගෙනියනවා ගව ඝාතනය නතර කරන්න. අපේ සිංහල බෞද්ධ රටක් හැටියට අපි ඒක අනුමත කරනවා. හැබැයි කෝ වැඩපිළිවෙල කොහොමද මේක කරන්නේ ඇයි එහෙම කරන්නේ මොකටද එහෙම කරන්නේ
කියන ක්‍රමවේදයක් නැහැ. නිකම් ආවට ගියාට කටට ආවට කැබිනට් පේපර් දානවා, ඒවා අකුල ගන්නවා, ගැසට් ගහනවා, ගැසට් අයින් කරනවා. මම දැන් හාල් 120යි. හරි. 90ට දෙනවා කිව්වා හාල්. පරිප්පු දෙනවා කිව්වා 100ට. සමන් දෙනවා කිව්වා 100ට. පරිප්පු 60ට දෙනවා කිව්වා. හරි. මේ ගැසට් පිට ගැසට් ගැහුවා. හරි. මන්තිරු නීති ගෙනාවා. අකුල ගත්තා. හරි. එතකොට දැන් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව කතා කළා. මේ බැටික්ලෝ කැම්පස් එක මම පාර්ලිමේන්තුවට යෝජනාවක් දැම්ම පාර්ලිමේන්තු මන්ත්‍රී යෝජනාව. මම ප්‍රශ්නයක් GLPD සුසස් අධ්‍යාපන සහ අධ්‍යාපන ඇමතිවරයන් ඇහුවා. මේක රජයට පවර ගන්නවද නැද්ද කියලා. මේ ආණ්ඩුව බලයට ආවේ ඕවා කියලා. හරි. මේ රටට අවශ්‍ය වෙන්නේ නැහැ ජාති ආගම් ඉලක්ක කරගත්ත විශ්වවිද්‍යාල. මේ රටට අවශ්‍ය වෙන්නේ නැහැ සෞදි අරාබියේ තහනම් සංවිධානවලින් මුදල් ආව ආයතන බිහි කරන මේ විශ්වවිද්‍යාල. එතකොට මොකද්ද මේ රජයේ වැඩපිළිවෙල? අද රජය මේ රජයේ වටන්න ජාත්‍යන්තරයක් ඕනේ නැහැ. 69 ලක්ෂයක් ඡන්ද දුන්න මිනිස්සු මත කල්පනා කරනවා මොකද්ද අපි කරගත්තේ කියලා. අද ඔබ පත්‍රයේ දැක්කන පැහැදිලිව තියෙනවනේ අයවැය මොනවද වෙන් කරලා තින්නේ මේ 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 කොයිඩ් අරමුදලට කොයිඩ් වසංගතය නතර කරන්න අයවැය මොනවද දීලා තියෙන සහන රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කරලා තියෙනවද? පෞද්ගලිකාංශයට සහන දීලා තියෙනවද? පාසල් යන දරුවන්ට අධ්‍යාපනය සඳහා මුදල් වෙන් කරලා තියෙනවද? සෞඛ්‍ය නංවන්න අවශ්‍ය කරන මුදල් වෙන් කරලා තියෙනවද? වැඩපිළිවෙලක් නැහැ. අද රචිනපත්තු කරන අයවැය ඉවර කළා. තුනෙන් දෙකක් ගත්තා කියලා. හැබැයි තුනෙන් දෙකක් අරගෙන මොකද්ද මේ රටේ මිනිසුන් දීලා තියෙන? අද රටේ මිනිස්සු බඩගින් ඉන්නේ. හරි. 20 වෙනි සංශෝධනය සම්මත කරන ගංකුව මේ රට හදන්න බෑ, මේ රට දියුණු කරන්න බෑ කියලා. අද 20 වෙනි සංශෝධනය සම්මත කරගත්ත මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ඡන්ද අරගෙන පාර්ලිමේන්තු මැතිවරණ කිව්වා අපිට මුස්ලිම් ජනතාවගේ ඡන්ද එපා කියලා. ජාතිවාදය විශ්සුවේ. ජාතිවාදය අවුස්සලා මේ රටේ මුස්ලිම් ජනතාව, ද්‍රවිඩ ජනතාව පැත්තකට තල්ලු කරලා ඒ අය මේ 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 නිකන් ජාති ද්‍රෝහී බවට පත් කරලා පාර්ලිමේන්තුවේ 148ක් අරගෙන ඊට පස්සේ තුනෙන් දෙක ගන්න මුස්ලිම් මන්ත්‍රීවරුත් එක්ක එකතු කරගත්තා. අර කබර ගොයයි තල ගොයයි මරාගෙන කෑ වගේ කතාව. ඊට පස්සේ තුනෙන් දෙක සම්මත කරගෙන 20 වෙනි සංශෝධනය සම්මත කරගෙන තුනෙන් දෙකකුත් අරගෙන මොනවද කරලා තියෙන්නේ? දැන් රට සංවර්ධනය වුණාද? දැන් මේ රටේ තියෙන ප්‍රශ්න ටික ඉවරයි තුනෙන් දෙක අරගෙන 20 සම්මත කරගත්තකින් පස්සේ. ඉතින් ඒකට අපිට මේ ජාත්‍යන්තරයක් ඕනේ නැහැ. මේ ආණ්ඩුව තියෙන පරිහානිය සහ පිරිහීම රටට ලෝකෙට කියන්නේ. පත්තරයක් බලන මාධ්‍ය මේ 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 ප්‍රවෘත්තියක් බලන මාධ්‍ය ඔස්සේ සාමාන්‍ය දැනුම තියෙන මිනිස්සුෙකුට පැහැදිලිව පේනවා අවුරුද්දක් යන්න කලින් මේ ආණ්ඩුව අප්‍රසාදයට රටේ ජනතාවගේ පත්වල අවසන් කියලා. එක මේ 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 කවුරු ආණ්ඩු කරත් මේ වෙලාවේ ওই තත්ත්වෙට මුණ දෙන්න වෙනවා කියලා අපිට හිතන්න බැරි. මේ 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 තියෙන වාතාවරණයත් එක්ක ලෝකෙත් තියෙන ඒක වෙන්නේ නැහනේ. එහෙම කොහොමද වෙන්නේ? හරි. කවුරු හරි ආණ්ඩු කරොත් මෙහෙම වෙනවද? සෞඛ්‍ය ඇමතිතුමිය පළවෙනියෙන්ම වෝහාන් වල ඉඳන් ආව ඒ චීන කාන්තාව සුව වෙච්ච ගමන් ගිහිලා නල්ල ඉඹිනවා. ඊට පස්සේ මුට්ටිය ඇලකටද කාණුවකටද අතාරිනවා. ඊට පස්සේ පැණියක් බොනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය ගත්තහම මේ කොවිඩ් මර්ධනයට ජාතික දැක්මක් මේ වෙනකොට හදලා තියෙනවා. ජාතික දැක්මක් මුදල් අමාත්‍යාංශය හදලා තියෙනවද? ජාතික ආර්ථික වැඩපිළිවෙල මේ කොවිඩ් තත්ත්වයත් එක්ක රට ගොඩගන්නේ කොහොමද කියලා? අධ්‍යාපන ආයතන විවෘත කරන්න, පාසල් විවෘත කරන්න, හරි, ප්‍රාථමික පාසල් විවෘත කරන්න වැඩපිළිවෙලක් මෙන්න මෙහෙමයි. පන්ති එක ළමයි 45ක් දාන්න බෑ. එහෙමනම් අපි පන්ති එක ළමයි 20ක් සීමා කරනවා. අනිත් 20ට තවත් අපි මොකක් හරි විකල්ප ක්‍රමවේදයක් අනුගමනය කරනවා. පාසල් ආරම්භ කරද්දී මේ විදුහල්පතිවරුන්ට ඒ සම්බන්ධව බලය දීලා හරියන්නේ නැහැ. අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුමක් හදන්න බෑ. විදුහල්පතිට බලය දීලා කොහොමද ඒ අයට මේ මේ අවශ්‍ය පහසුකම් නැත්තම්? විදුහල්පතිට අවශ්‍ය පහසුකම් නැත්තම් එයාට බලයක් දීලා එයා මොනව කරන්නද? මේ පහසුකම් හැමතැනම තිබුණේ නැහැ කියලාද ඔබ කියන්නේ? කිසිම පහසුකමක් තිබුණේ නැහැ කියලා රාජේ. පන්තියකට ළමයි 45ක් දැම්මොත් මීටරේ දුර තියාගන්න පුළුවන්ද? නෑ, ඒක තමයි ඒ පිළිබඳව එක්ක පන්තිය දෙකට ඒ කියන්නේ ඒක තමයි මේ මේ ආණ්ඩුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය තමයි ඇමතිවරයා වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඕනේ. එක්ක කියන්න ඕනේ හරි ළමයි උදේ 8 ඉඳන් 12 වෙනකන් එන්න ළමයි 20ක්. 12 ඉඳන් 2 වෙනකන් හරි 4 වෙනකන් හරි ඉතුරු 20 එන්න.
පන්තිය කඩන් දෙකට හරි අපිට තව අලුත් පන්ති හදන්න හැකියාවක් නැත්නම් වැඩපිළිවෙල මොකද්ද මං අහන්නේ ඒකයි ජාතික වැඩපිළිවෙලක් නැහැ මේ ආණ්ඩුවට ඒකට මේ ජාත්‍යන්තරයට දොස් කියලා වැඩන්නේ ජාත්‍යන්තර මොනවා කරන්නේ මේ ලංකාවේ තියෙන හැකියාවට හොඳයි අපි මේ මේ ගැන තව පොඩ්ඩක් කතා කරමු මේ පාසල් එහෙම දැන් ඉස්සරහට ජනවාරි මාසයේ ප්‍රාථමික අංශ පෙර පාසල් පව ආරම්භ කිරීම සඳහා සූදානම්ක් පේන්න තියෙනවා චෝදනාවන් කීපයක්ම මේ රාජ්‍යයේ කටයුතු කරන ආකාරය පිළිබඳව එළඹුණා ඒදී මේ කිසිදු ක්ෂේත්‍රයකට හරිහමං වැඩපිළිවෙලක් නැතිකම තමයි තුම පෙන්වා දෙනු ලැබුණේ කොහොම වුණත් අධ්‍යාපනය ගැනත් කතා කරපු නිසා මට හිතුණා ඔබතුමාගෙන් අහන දැන් ප්‍රාථමික අංශ සහ පෙර පාසල් ළඟට උපකාරක පන්ති මේවා ආරම්භ කිරීම පිළිබඳව දැන් අවධානය යොමු වෙලා තිනවා කොවිඩ් ඉදිරි සති දෙක ඇතුළත මේ පිළිබඳ තීරණයක් ගන්න ඉති ලබන මාසේ ආරම්භ කිරීමේ සූදානමක් ඉන්නේ එතකොට දැන් මේ එක ආරම්භයක් අරගෙනන තියෙන දැන් මේනට පාසල් 500ක පමණ කටයුතු කරනවා ලංකාවේ ඒකක් පාදක කරගෙන අපි කතා කරොත් මේ කරන්න යන වැඩපිළිවෙල පිළිබඳව ඔබ මොකද කියන්නේ මෙහෙම ඇත්ත වශයෙන්ම මම හිතන්නේ පාසල් විවෘත කරනවා නම් ඒ දරුවන්ට අවම පහසුකම් ටිකවත් ලබා දීමට කටයුතු කරන්න ඕන. මොකද්ද පළවෙනි කාරණේ? පළවෙනි කාරණේ තමයි මීටරයක දුර. ඊට පස්සේ දෑත් පිරිසිදුව තියාගන්න අවශ්‍ය කරන ඒ පහසුකම් ටික ලබා දීම. ඊට පස්සේ මුඛ ආවරණ ලබා දීම. හරි? ඒ වගේම ඒ පාසල් වලට ගයිඩ්ලයින් එකක් දෙන්න ඕන. ක්‍රමවේදයක්. මේක මේ දරුවන්ව මේ ආකාරයට තමයි අපි මේ සෞඛ්‍ය තත්ත්වයේ මත එයව ආරක්ෂා කරගන්න කියන්නේ. ඉතින් එහෙම ගයිඩ්ලයින් එකක් දෙන්නේ නැතුව පාසල් විවෘත කරන එක සාධාරණ නැහැ කියලා මම විශ්වාස කරනවා. මොකද දරුවෝ එවන්න බය වෙනවා අම්මලා. මම දැක්කා මේ ප්‍රවෘත්තිවල ජනමාධ්‍ය එක පාසලක ළමයි තමයි අතු ගන්නේ. දෙමව්පියෝ ගේට්ටුව ගාව ඉඳන් කෑ ගහනවා අපේ ළමයින්ව සුද්ධ කරන්න දාන්න එපා. අපේ ළමයින්ව දෙන්න අපි ගෙදර අරන් යනවා. මුඛාවරණනේ පහසු ගන්නනේ දෑත් සෝද ගන්න පහසු ගන්නනේ මීටරේ දුර නැහැ පන්තියේ. ඒතර ගැටලුවා. ඉතින් ඒකයි මම පුන පුනා කියන්නේ ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. මට වෛද්‍යවරයෙක් කතා කරා. වෛද්‍යවරයා කියනවා මේ මේ මන්ත්‍රීතුමා ඔබතුමත් වෛද්‍යවරයෙක්. ඇයි මේ ආණ්ඩුවට මේ ජාතික ප්‍රතිපත්තියක් නැත්තේ මේ කොවිඩ් මර්ධනය කිරීම සඳහා? මොකද්ද වැඩපිළිවෙල කියලා අපි සෞඛ්‍යාංශ බාරව කටයුතු කරන අපි තමයි හයි රිස්ක් කට්ටිය. අපි තමයි මේ පේෂන් ලව උදේ හවස දකින්නේ හම්බෙන්නේ ඍජුවම ගැටෙන්නේ. ඒකට ඇයි අපිට කියන්නේ නැත්තේ මොකද්ද වැඩපිළිවෙල? හරි එක්කෝ වැක්සින් එක ගහලා මේ මේකට අපි මුහුණ දෙනවද? හරි දැන් ගුවන්තොට පොළවල් විවෘත කරන්න යන්නේ. එතකොට අපිට ඒක තවත් අවදානම් මේ රට තවත් අවදානයට ලක් වෙන්න පුළුවන්. එතකොට අපි තමයි අවදානම් කලාපෙම ඉන්න කණ්ඩායම. එහෙමනම් අපිට කියන්න ජාතික ප්‍රතිපත්තිය මොකද්ද? වැක්සින් එක ගහනවා. එහෙම නැත්නම් රටේම මිනිසුන්ට පැනිය බොන්න දෙනවද? එහෙම නැත්නම් කලගෙඩි මුට්ටි ගිහිලා වැව්ගම් කාණු ආශ්‍රිතව අතාරිනවද මොකද්ද කියලා කියන්නේ දැන් සෞඛ්‍ය අමාත්‍යංශෙම කී දෙනෙක්ට කඩලා තියෙනවද සිසිර ජයකොඩි ඇමතිතුමා ඊට පස්සේ මේ සුදර්ශනි ඇමතිතුමිය ඊට පස්සේ මේ අපේ සෞඛ්‍ය ඇමතිතුමිය මේ 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 පවිත්‍රා දේවියන් ආරච්චි ඇමතිතුමිය ඊට වගකීමක් දරලා මේක කවුද හරියට සංවිධානය කරන්නේ හරි අපි දැක්කා මේ GMO එක ඊයේ ප්‍රකාශ කරනවා මේ එක් එක් පැණිවල තියෙන සාන්ද්‍රණයත් එක්ක යම් ආකාරයේ බලපෑම ඇති වෙන්න පුළුවන් කියලා. ඒතර මේකට වැඩපිළිවෙලක් තියෙනවා. ආ මන් දැක්ක අගමැතිවරයාත් මේ ගැන ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. ඉතින් රටේ මිනිස්සු මේවා ගැන දන්නේ නැතුව මේ 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 හැම දෙයක්ම භාවිතා කරලා තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න මරණයට තියෙන බයට නේ මේ හැමදේම කරන්නේ. හරි එල්ලෙන ගහන්න නැතුව තුත්‍රි ගහෙත් එල්ලනවනේ මිනිස්සු. ඒක ඊට කොයිට් තත්ත්වයට වඩා බහැනක වෙන්න පුළුවන්. මේ වලින් අතුරු ආබාධ සහ මේ අතුරු සංකූලතා ඇති වෙන්න පුළුවන්. සමහර මට පොඩි අවස්ථාවක් දෙන්න මේ මන්ත්‍රීතුමනේ මේ යමක් එක්කාසු කරත් හොඳයි කියලා මම හිතන මේ අදත් පුවත් වාර්තා තුලත් ඒ පිටිබඳව තිබ්බා දැන් විවිධ වට්ටෝරු අපි දකින්න සමාජ මාධ්‍ය තුලෙහිම හුවමාරු වෙන දේශීය ඖෂධ වට්ටෝරු බොහෝ වෙලාවට මේවා පාවිච්චි කරන්න එපා කියන එක රාජ්‍ය මගින් ඉල්ලීමක් කරලා තිබෙනවා මොකද සෑහෙන ව්‍යාප්තියක් පේන්න තියෙන නිසා ඒකම වෙනස් දැන් එක වෙලා දැන් පාර්ලිමේන්තුවේ කතානායකතුමත් පැණියක් බොනවා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුත් පැණි බොනවා මම අපි දැක්කා මේ මේ කවුද සෞඛ්‍ය ඇමතිතුමියත් රස කරලා පැණියක් බොනෝ
ඊට පස්සේ පත්‍රයක් දානවා පැණි බොන්න එපා කියලා. විපක්ෂයට හම්බුනේ නැද්ද පැණි? නෑ අපි මේ රටේ ජනතාව නොමග අරින්න උත්සාහ ගන්නෑ. සෞඛ්‍ය අංශ අනුමත කරලා තියෙනවා නම් අපි බොහොම පැහැදිලි කියනවා අපි දේශීය සෞඛ්‍ය අංශයට සහ දේශීය සහ හෙළ වෛද්‍ය ක්‍රමයට කිසිදු විරෝධතාවයක් නැහැ. අපි ඒකට ගෞරව කරනවා. හැබැයි සෞඛ්‍ය අංශ ඒ වගේම සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරලා තියෙන බෙහෙත් හෙත් තියෙනවා නම් ඒක දේශීයද විදේශීයද මේ කියලා බලන්න නැතුව ඒකට අපේ සහයෝගය ලැබෙනවා. එහෙම නැතුව කිසිම ආයතනයකින් අනුමැතියක් නැතුව ඒකට දෙන බෙහෙතේ වට්ටෝරුව බෙහෙතේ අඩංගු මොනවද කියන කාරණය හරියට අවබෝධයෙන් අවධානයෙන් මේ සෞඛ්‍යංශ දැනුවත් නොකර මේ එක වෙලාවකට තේ හැන්දක් බොන්න කියනවා තව වෙලාවකට කෝප්පයක් බොන්න කියනවා දවසට දෙවතාවක් කියනවා තුන්වතාවක් කියනවා එකපාරක් කියනවා හරි මාත්‍රාවකින් සහිත නැති මේ ආකාරයේ බෙහෙත් බීම අපිට හානි කරයි. අපි දන්නවා ඕන බෙහෙතක් බිව්වම අපේ ලිවර් එකට තමයි යන්නේ ඒක මෙටබොලයිස් වෙන්න ලිවර් එකට යන්නේ. හරිද? එතකොට ලිවර් එකට දරා ගන්න බැරි බෙහෙත් අපි බිව්වහම ඕනම ලෙඩකදී සිරෝසිස් හැදෙන්න පුළුවන් වෙනත් සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඒක 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 රෝගියෙක් නැති පුද්ගලයෙකුට රෝගී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් සමහර වෙලාවට. ඉතින් ඒකයි අපි පුන පුනා කියන්නේ රජයේ ජාතික වැඩපිළිවෙල මොකද්ද කියන එක කියන්නේ. දැන් නමුත් මේ 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 මහාචාර්ය නිලිකා මලවිගේ එහෙම ප්‍රකාශ කරනවා කිසිදු වෙන්නතකට ලෝක සෞඛ්‍ය අනුමැති තාම ලැබිලා නැහැ. එතකොට අපිට දැන් මේ කිසිම දෙයක් පිළිබඳව හරිහැටි තීන්දුවක් ගන්න අපහසුයි. මෙහෙමයි ලෝකේ අනුමැතිය නොලැබෙන්න පුළුවන්. නමුත් ඇමරිකාවේ අනුමැතිය දීලා තියෙන තරම් එන්නතකට මම නම කියන්නේ ඒක ප්‍රචාරණයක් වෙන නිසා. ඒතර ඉංගලන්තේ දීලා තියෙනවා. ඉතාලියේ දීලා තියෙනවා. හරි. ඒතර ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරපු දේවල් තියෙනවා. ඒවා පරීක්ෂණ කරලා තියෙනවා. පරීක්ෂණ කරනකොට අපි දන්නවා පළවෙනියෙන්ම කරන්නේ ඒකේ මාත්‍රාව සාන්ද්‍රණය එන බයෝ කෙමිකල් ටෙස්ටිං. හරිද? ඊට පස්සේ ෆාර්මසූටිකල් ටෙස්ටිං. හරිද? ඊට පස්සේ ඒගොල්ලෝ කරනවා සත්තුන්ගේ ඇනිමල් ටෙස්ටිං. ඊට පස්සේ ඔය මේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන හියුමන් ටෙස්ටිං මින් ජනතාවගේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන. ඊට පස්සේ මාස් ටෙස්ටිං කරලා තමයි මේක සමාජයට දෙන්නේ බෙහෙතක් වුණාම. එතකොට ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක විය යුතුයි. මං කියන්නේ ඒකයි. නැත්නම් මේක අපිට ඇඟට බලපානවා. ඒක අපි දන්නේ නැහැ. අපි ශරීරය ඇතුළේ අපිට පේන්නේ නැහනේ. අපි නොදනුවත් කමෙන් අපේ අවයවයන් වලට අපි ගන්න බෙහෙත් හේත් කොච්චර හොඳ දෙයක් වුණත් ඒක බලපාන්න පුළුවන්. ඉතින් ඕනම දෙයක් ඕනට වඩා ඕනෙම නැහැ කියලා කතාවකුත් කියනවා. අපි හරියට සාන්ද්‍රණයක් මාත්‍රාවක් නොදන්න දෙයක් භාවිතා කිරීම අපිට අනිවාර්යෙන් සංකූලතාවය තියෙනවා. ඒ ඖෂධ නිෂ්පාදනය සඳහා අපි දැක්ක යොදා ගන්න යම් යම් අමුද්‍රව්‍ය දිහා බලනවම කැමර බීමට ගන්න සාමාන්‍යයෙන් මේ අපි ගුණයි ගුණයි හොඳයි කියලා කියන දේවල් තමයි බොහෝ දේ තිබුණේ. එතකොට එහෙම වෙන්න පුළුවන්ද? නේද ගුණයි ගුණයි හොඳයි කියන ඒවා ඕනට වඩා ගත්තොත් මොකද වෙන්නේ? ඒකයි මම කියන්නේ. මේකේ සාන්ද්‍රණයයි මේකේ ගන්න ප්‍රමාණයයි සහ මේකෙන් ඇති වෙන අපිට තියෙන ප්‍රගතිශීලී දේවල් සහ අගතිගාමී දේවල්. ඒ කියන්නේ අපි දැන් දන්නවා බෙහෙතක් ගන්නකොට අපි වෛද්‍ය විද්‍යාවේ උනත් ඉගෙන ගන්නවා සයිඩ් ඉෆෙක්ට්ස් කොන්ට්‍රා ඉන්ඩිකේෂන්ස්. හරිද? ඊට පස්සේ ඒ සියල්ලම අපි ඉගෙන ගන්නවා. හරි? ඒතකොට අපිට මේ ශරීරය ගත වුණාගෙන් පස්සේ අපිට බලපාන දේවල් ශරීරයට බලපාන දේවල් සමහර අයට පුළුවන් රෑෂයක් එන්න පුළුවන් වමන යන්න පුළුවන් අසත්මිකතා විවිධාකාරයෙන් වෙන්න පුළුවන්. ඊට හා සමගාමීව මේ අපි එක බෙහෙතක් ගන්නකොට තව බෙහෙතක් ඒකත් එක්ක ගන්න හොඳ නැහැ. හරි? එතකොට ඒක ඇඟ ඇතුලේ රියැක්ට් වෙනවා. ක්‍රියාකාරී වෙනවා. ඒක අපිට බලපාන්න පුළුවන්. එතකොට ඒවා හඳුනාගෙන තියෙන්න ඕනේ. ඒවා පරීක්ෂණ මට්ටමින් දැනගත යුතුයි. එතකොට තමයි රෝගියෙකුට කියන්නේ ඔබ දන්නවා ඔබට බෙහෙතක් ගන්නකොට සාමාන්‍යයෙන් ඒකේ රිසීට් එකක් වගේ එකක් ඇතුලේ එනවා කොළ කෑල්ල. ඒකේ තියෙනවා යූසර්ස් මේ ඩෝසේජ් සයිඩ් ඉෆෙක්ට්ස් කොන්ට්‍රා ඉන්ඩිකේෂන්ස් කියලා විස්තරාත්මක වෙනවා. ඒක ඔබ කියවලා තමයි ඒ බෙහෙත ගන්න. හරි? සමහර වෙලාවට සමහර අය එහෙම එකක් නැත්තම් Google කරලා බලනවා. ඊට පස්සේ ඒක තියෙනවා. ඉතින් ඒවා මේ රටේ ජනතාව දැනුවත් කරන්න ඕනේ. ඒක පාරිභෝගිකයෙක් හැටියට රෝගියෙක් හැටියට අපේ අයිතියක්. ඒකයි අපි කියන්නේ. අපි මේවට විරුද්ධ නැහැ. අපි මේක හොඳ නම් ඒක ප්‍රශ්නයක් නැහැ.
රජයක් හැටියට වගකීමෙන් කටයුතු කරන්න කියන ඉල්ලීම විතරයි අපි රජයෙන් කරන්නේ රජය විදිහට මේ ජනතාවට හැම විටම මාධ්‍ය භාවිත කර මේ විවිධාකාරයෙන්ද ඔබ කිව්වාගේ ඇමතිවරුත් කීප දෙනෙක් ඉන්නවා ඉතින් විවිධාකාර වලින් මේ තොරතුරු සම්ප්‍රේෂණය කරන්න උත්සාහ කරාට ජනතාවට විවිධ උපදෙස් සෞඛ්‍යංශ වලින් අපිට රජය පැත්තක තියමුකෝ සෞඛ්‍යංශ ආරක්ෂිතංශ මැදිහත් වෙලා ජීවත් වෙන්න ඕනේ හැටි මේ සියල්ල පුච්චර දැනුවත් කිරීම කරත් පොඩ්ඩක් පිටපයින් පිරිසක් නිසා නෙමෙයිද මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ එතන වගකීම කොහොමද අපි රජයට පවරන්නේ මේ මෙහිමයි හැම සමාජයකම හොඳ සහ නරක පිරිසින්නෝ ඒ ගැන ගැටලුවක් නැහැ හැබැයි මිනිසාගේ අයිතිවාසිකම් සඳහා රජය පෙනී සිටින්න බෑ දැන් උදාහරණයකට ගන්න මහර සිද්ධිය මහර සිද්ධියේදී මහර බන්ධනාගාරේ කොයිඩ් ආසාදිතයන් හිටියේ නැහැ මම බොහොම වගකීමෙන් කියන්නේ මොකද මම මේ වෛද්‍යවරයත් එක්ක කතා කරා මහර බන්ධනාගාරේ බාරව කටයුතු කරන තුමා කිව්වා කිසිදු කොයිඩ් ආසාදිතයෙක් හිටියේ නැහැ හැබැයි වැලිකඩ බන්ධනාගාරේ නම් 120ක් මේ රැඳවියන් මහරට ගෙනා ඊට පස්සේ තමයි මේ කොයිඩ් තත්ත්වය ඇති වුනේ එතන මේ කොයිඩ් තත්ත්වය ඇති වෙනකොට ඒ බන්ධනාගාරේ ඉන්න රැඳවියන් ඉල්ලීමක් කළා මේ PCR පරීක්ෂණ පවත්වලා පොසිටිව් වෙච්ච අය ඒ අයව වහාම වෙන තැනකට ගෙනියන්න කියලා. ඒක සාධාරණ ඉල්ලීමක්. හැම මිනිහෙකුටම ජීවත් වීමේ අයිතිය තියෙනවා. මරණයට බය තියෙනවා. ඒ මිනිස්සුන්ටත් දෙමාපියෝ දරුවෝ ගෙවල් වල ඉන්නවා. ජීවිතයක් තියෙනවා. හරි? මේ වැලිකඩ බන්ධනාගාර ඉස්සරහා ගහලා තිබ්බට වැඩක් නැහැ. සිරකරුවොත් මිනිස්සුයෝ කියලා මිනිස්සුයෝ හැටියට එයාට සලකන්නේ නැත්තම්. එතකොට ඒ අය පුන පුනා කිව්වා දින ගණනාවක් කිව්වා මේ කණ්ඩායම ඉවත් කරන්න මෙතනින් කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා දැන් අපි දන්නේ අපිට වැළඳිලාද කොයිඩ්. එහෙමනම් අපේ PCR පරීක්ෂණ කරන්න කියලා. මේක මේ අය අතෑරලා දාලා තිබ්බා. අන්තිමට මොකද උනේ? 11කට ජීවිත අහිමි වුණා. රාජ්‍ය දේපල විනාශ වුණා. මිනිස්සු ගුටි කෑවා. හරි. ඒ පවුල්වල දෙමව්පියෝ මහා පාරේ සතියකට වැඩි කාලයක් අඬාඬ විලාප දෙදී පොලිසිය නිලධාරින් කකුල් අල්ලලා වැඳලා කිව්වා අපේ දරුවා ඇතුලේ ඉන්නවද නැද්ද ජීවතුන් අතරද ඒ අය රෝහල් ගත වෙලාද කියලා අපිට කියන්න කියලා සතියක් ගියා රජයට ඒ නම් ලයිස්තු ඉදිරිපත් කරා නෑ නෑ තොරතුරු ගිනිපත් වුණාට පස්සේ තොරතුරු එකපාර ගන්න ඉතින් රජයට වැඩපිළිවෙලක් තියෙන්න බෑ ඒක තමයි ඒක තමයි රජයේ වගකීම ඔව් වැඩපිළිවෙල රජයේ වග රජයේ මොකද්ද කරේ ඇමතිවරයා මාරු කළා තව ඇමතිවරයෙක් දැම්ම උසාවි මාර්ගයෙන් මන්ත්‍රීතුමා ගන්න වෙන්නේ ඊට පස්සේ මෙයාගේ තොරතුරු හොයාගෙන ඉන්න එක නම් කාලයක් ගන්න. ඒක තමයි රජයේ වගකීමක්නේ. රජයට තියෙන රජයේ නෑ නේ සතියක් වා හිතන්න ඔයාගේ පවුලේ කවුරු හරි ඒක ඇතුළේ හිටියා කියලා. ඔයා හිතන්නකෝ. මට පැහැදිලිව ඔයා කියන්නේ බැරි වෙලාවත් ඔයාගේ පවුලේ එක්කෙනෙක් මේ මහර බන්ධනාගාරය ඇතුළේ හිටියා. හරිද? ඔයා දන්නේ නෑ මේ මිනිස්සයා මැරලාද? ගුටි කාලාද? අසාධ්‍යයිද? රෝහලේද? ඇතුළේ තාම ඉන්නවද? මොනවාද දකින්නේ එළියේ ඉඳන් පේනවා මහර බන්ධනාගාරේ ගිනි ගන්න මට පැහැදිලිවම කියන්නේ මම කියන්නේ තොරතුරු නැතුව මේක එකපාරට රජයට උන තොරතුරු දෙන්න බෑනේ නිර්වද්‍ය තොරතුරු දෙන්න හොයා ගන්න වෙනවා මේ ඔව් එතකොට ඒගොල්ලොන්ට කරන්න පුළුවන් එක දෙයක් තියෙනවනේ මැරිච්ච මල සිරුරු හඳුනා ගැනීම පළවෙනි කාරණේ රෝහල් ගත වෙච්ච රැඳවියන්ගෙන් ප්‍රශ්න කරලා ඔයාගේ තොරතුරු ගැනීම ඒ අයට දුරකථන පහසුකම් ලබා දීම එතකොට ඒ කණ්ඩායම ඉවත් කර ගන්න පුළුවන් නේ මං කියන්නේ මේ මම කියන මේ සංකල්ප කරන්න ඕනේ අපිට වඩා බුද්ධිමත් දැනුම් තේරුම් තියෙන පුද්ගලයෝ ඉන්නවනේ මේක නේ යනවා ඔබතුමා කියන ඒ කාරණා මම තව පැත්තක් ඉතාලි ඉක්මනින් මේ අපේ අවසන් කරමු කෙටි පිළිතුරක් දීලා අනිත් පැත්ත මම පෙන්නන්නම් දැන් ඔබ කියන විදිහට ඒක පැහැදිලි කාරණාවක් ජීවත් වීමේ ආරක්ෂිතව ජීවත් වීමේ අයිතියක් තියෙනවානේ එතකොට ඔය අයිතිය තහවුරු කරලා දෙන්න බණ්ඩාරගම අටුලගම උත්සාහ කරනකොට ඒ ජනතාව ඒකෙන් කට්ටිපණිනකොට ඒකෙන් පිට යනකොට ඒ වගේ කීමත් මේ ආණ්ඩුවට බාර ගන්න බෑනේ එතනදි දැවැන්ත උත්සාහයක් ගන්නවනේ මේ PCR පරීක්ෂණ වැඩි කරලා මම අහන්නේ ඒකයි දැන් සමහ හැම කාරණාවෙදිම ඔබ කොහොමද රජයට ඇඟිලි දික් කරන්නේ හැම කාරණා මාණ්ඩුව වැරදිද කියලා මම අහන්නේ මෙහෙමනේ රජයක් බලේ ඉන්නකොට 69 ලක්ෂයක් රටේ ජනතාව ඡන්දෙ ලබා දීලා තියෙන්නේ ඒ රජයට. හරි. ඒ රජයට තමයි වගකීම තියෙන්නේ. අපේ ආණ්ඩුව සමේ පාස්කු ප්‍රහාරය සිද්ධ වුණා. ඒතර අපේ රජයට පිළිතුරක් දෙන්න. ඇඟිල්ල දික්ුණානේ වගකීමක් තියෙනවනේ. ඉතින් මම කියන්නේ ජනතාවටත් ඒ ආකාරයෙම වගකීමක් තියෙනවා. වගවීමක් තියෙනවා. හැබැයි විසඳුමක් දෙන්න ඕනේ ප්‍රශ්නෙකට. ප්‍රශ්නේ උඩ දුවනකන් ඉන්න එපා. දැන් මේ මුත්‍ර දේහ මේ ආදානය කරන එක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවනේ. හරිද? විසඳුමක් දෙන්න.
මේක නිකන් අත ගා ඉන්න එපා. ඔව්ද නැද්ද කියලා විසඳුමක් දීලා මේ ප්‍රශ්නේ විසඳන්න. ප්‍රශ්නේ විසඳපුවම මේ ප්‍රශ්නේ උඩදුවන්නේ නැහැ. මේ රජය දිනෙන් දින ප්‍රශ්න කල් දානවා. ප්‍රශ්නේ විසඳන්නේ නැහැ. හොඳයි. බොහොම ස්තුති. බොහොම පැහැදිලි අදහසක් කිය බොහොමයක් අපිට අහන්න දකින්න ලැබුණා. මේ අහපු ප්‍රශ්නත් එක්ක ඉන්නහා කාරණාත් ඔබෙන් කියවුණා. බලංගින ඔබ තමයි මේ වේ හරි වැරදි සියල්ල සාධාරණ අසාධාරණකම් තීරණය කර යුත්තේ. विपक्ष नियोजन मंत्री वीडियो गाने मुलिन में देने गाने में मसीनों क्लिक करना।